De dunnin ena samanalune gammedi podi kurullane මෙරට ගීත ශීත්‍රයට කිසිදා අමතක නොවන ගීත රසක් දායාද කළ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගොතඩුව ප්‍රදේශයේදී උපත ලැබුවේ 1942 පෙබරවාරි 15 වනදායි. ගොතඩුව මහා විද්‍යාලය, ශාන්ත මැතිවුස් විද්‍යාලය සහ මහබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සංගීත ශීත්‍රයට පිවිස ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ඇතුළු සංගීත ශීත්‍රයේ භූමිකා රසක් දිග්විජය කරන්නට සමත් වුණා. දශක 6කට වැඩි කාලයක් පුරා මෙරට ශ්‍රාවකීන්ගේ සවන් මතුරු හඬින් මුසපත් කළ ඔහු රසික හදවත් තුළ ජීවමාන කළ ගීත රසක් තිබෙනවා. මගේ රටට දළදා හිමි සෙවණයි අදටත් මෙරටට සිත්පතන ගීත අතරේ ඉහළින්ම ගැයෙන ගීතයයි. මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දයට දළදා හිමි සරණයි. සුභාවිත ගීත කලාවත් සරල තනු ගීත කලාවත් මැනවින් රසික හදවත් තුළ තැන්පත් කරන්නට සනත් නන්දසිරි මහතා සතු වූයේ අසීමිත හැකියාවක්. සනත් නන්දසිරි මහතා 1971 වසරේ දෙසැම්බර් 18 වනදා ගායිකා මල්කාන්ති නන්දසිරි මහත්මිය සමග යුගදිවියට එළඹි අතර ඔවුන්ට දාව උපන් දියණිය වූ නිශාමනී අනුරාධාද ගායන ශිල්පිනියක්. පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද සනත් නන්දසිරි මහතා කටයුතු කළා. නන්දසිරි මහතා අද පෙරවරුවේ මියගියේ නුගේගොඩ ඇමුල්දෙණියේ පිහිටි ඒ මහතාගේ නිවසේදී. කලක පටන් අසනීප තත්වයේ පසු වූ ඒ මහතා මිය යන විට 81 වෙනි වියෙහි පසු වුණා. ඔහුගේ අභාවයේ සැලවීමත් සමග කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා. සනත් නන්දසිරි මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හිට පෙරවරු 9 සිට සෙනසුරාදා පෙරවරු 9 දක්වා ඇමුල්දෙණියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කරනු ඇති. මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.